රට අනුරට ජනරැලි මාලාවේ තවත් ජනරැලියක් මාතලේදී පැවැත්තුණා. ඒ එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාද ජන හමුව ඇමතුවා. අපි හැමෝම විශ්වාසයෙන් ඉන්නේ මේ වටපු රට හදන්න. ඒස අපි අපේට ශක්තිමත් ආර්ථිකයක් හදන්න ඕන. ඒ ආර්ථික ප්‍රතිලාභ අපි හැමෝටම ලැබෙන්න ඕන. අපි හැමෝම සන්තෝෂයෙන් ඉන්න ඕන. අපිට අර කැත මජර දේශපාලන සංස්කෘතිය නැස්සලා മന്ത്രിවරු ඇමතිවරු මහජනයාගේ සේවකයෝ ලෙස කැපවීම වැඩ කරන්න ඕන. අර ප්‍රභූත්වය වෙනස් කරගන්න ඕනස් කරලා අපි ඔක්කොම එක රටක සිංහල දෙමළ මුස්ලිම් ભેදයක් නැතුව එකට යන්න ඕන කමතින. මේ පාලකිය අපරාධකාරෝ ආර්ථිකය වැට්ටුවා අපරාධ කරා. සිංහල දෙමළ මුස්ලිම් ජන අතර සමගිය බින්ද ජාතිවාදයේ වැපරුවා වඳගොත්තු ගැන කතා ගැනලා මුස්ලිම් ජාතික ධන බලවේගයේ දිනුවොත් මෙහෙම වෙයි මෙහෙම වෙයි මෙහෙම වෙයි බයක් හදනවා. සැප්තැම්බර් මාසේ 22 වෙනිදාට උන්ට කියන්න වෙන්නේ දිනුවා. හරිද? ඒකන සැකයක් තියාගන්න එපා දිනුවා කියලා කියන්න සිද්ධ වෙනවා. හැබැයි සාමකාමී කිසිදු පුරවැසියෙක් කලබල විය යුතු නැහැ. ජාතික ජන බලවේගය හදන්නේ ලංකාවේ සාමකාමීම ආණ්ඩුව බව මතක තියාගන්න. දැන් උත්සාහ කරමින් තිබුණා 22 වෙනිදා ජයග්‍රහණයෙන් පස්සේ පහර දීම් සිදුවේ, ගැටුම් සිදුවේ නැහැ. අපි එන්නේ කාගෙන්වත් ඇරියස් පිරිමා ගන්න නෙවෙයි. අපි එන්නේ මේ රට හදන්න. අපිට ඕන හැම දෙනාම එකතු කරගන්න ලද මේ රට ගොඩනැගීම එකම පරමාර්ථ බවට පත් කරගත්තු නව ජන සමූහයක් සහිත පාලනයක් තමයි ජාතික ජන බලවේගයට අවශ්‍ය වී තිබෙන්නේ. ඊළඟ නැවත නැවත කියන්න පටන් අරගෙන තිබෙනවා. අපි ආපුවම සමෘද්ධිය කපනවලු. ඒගොල්ලෝ තමයි පහුගිය කාලේ පාර්ලිමේන්තු හර්ෂද රවි කරුණායකලා තමයි කිව්වේ මේ රටට සහනාධාර අපරාධ කියලා. අද ඇවිල්ලා කියනවා අපි ආපුවම දීමනා කපනවලු. ව්‍යාපාර පවර ගන්නවලු. නේද? පවුනේ. එක බිම් මඟලක් පුරන් වෙන්න දෙන්න එපා. එක බිම් මඟලක් මුඩු බිම් බවට පත් වෙන්න දෙන්න එපා. ඔබ එකතු වෙලා වවන්න. කර්මාන්ත කරුවට කියන්නේ තව ඔබගේ කර්මාන්ත වැඩි කරන්න. අපි සහය දෙන්නම්. ව්‍යාපාරිකයට කියන්නේ මේ මිලියන 22කට විතර බිස්නස් කරලා හැදෙන්න බෑ. අපි ඔබ රටෙන් එළියට ගෙනියන්නම්. පහසුකම් දෙන්නම්. ඒ නිසා ජාතික ජන බලවේගය මේ 21 වෙනිදා මුල පුරන්නේ රට පොහොසත් කිරීමේ මාවතට අන්න ඒ වෙනුවෙන් තමයි අපි තමුන් වහන්සේට ආරාධනා කරන්නේ.